එහෙම කියන ගමන් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ මේ රටේ තුල තියෙන ප්‍රශ්නයි කියන මේ LLRC එකට යොමු කරලා තියෙන ප්‍රශ්න ගැන කොහොමද අපි මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ කොහොමද අපි ඒ ගැන ප්‍රතිකාවක් ඇති කරගන්නේ අපේ මේ රටේ මේ ප්‍රශ්න සියලු දේවල් එළියට ගිහිල්ලා කතා කරන්නේ ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම අපේ අපේ දෙවිඩ මන්ත්‍රීවරුන් TN එක නියෝජනය කරන අය යම් කිසි ඉලක්කයක් මත ඉඳලා ඔවුන් මට මම අහගෙන කියනවා අපේ ජයසේකර මහත්මයා 600ක් සොල්දාදුව ගැන රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලන් වෙලාවේ තමයි ඒ 600ක් ගෙන පාව දුන්නේ ඒ වෙලාව මොකද කරේ ඉතින් ඒ වගේම විනයාර්ග මූති මහත්මයා කිව්වා මේ සොල්දාදුවන්ට ජනාධිපතිතුමා එහෙම නැත්නම් අපේ ත්‍රිවිධ හමුදාව සැරෙන් තියන්න අණ දෙනවා කියලා 83 අමු අමුවේ කොළඹ සියලු දෙනාව රට පුරාම ජයජාජ මැතිතුමායි කාලේ එදා දෙමළ ජනතාව අමු අමුවේ ඝාතනය කරද්දි එයාගේ දේපල හානි කරනකොට එයාව අමු අමුවේ පුච්චනකොට ඒ උගත් මිනිස්සුන් ඉගෙනගත්ත වෛද්‍යවරුන් ප්‍රභූවරුන් දෙමළ ජනතාව විනාශ කරනකොට ජේ.ආර්. මහත්මයා කටවහගෙන හිටියා නමුත් ඉස්සරහක් පේන අත්දැකීමක් ඇති ජනාධිපති කෙනෙක් හැටියට අද මුළු රටේ බහුතරයක් දෙනා එක හඬින් මේකට විරුද්ධ වෙලා අහිංසක දෙමළ ජනතාවට හානියක් කරොත් අපිට ඒක මැඩපවත්ව ගැනීමේ මානුෂික මෙහෙයුමක් තියෙනවා ඒක සුළු කොට හිතන්න එපා සිංහල ජාතියක් හැටියට එයාටත් විශාල කැක්කුමක් තියෙනවා සිංහල අයට තියෙනවා 50 සල්ලක් අපි මෙච්චර අමාරුවෙන් යුද්ධයක් කරගෙන යනකොට බැට කාගෙන යනකොට අපිට අහිංසක ජනතාව ඝාතනය කරනකොට සියදිවි විහානි කරගන්න අය ඇවිල්ලා අපව විනාශ කරනකොට ඒ උතුරු නැගිනීර අය රට බෙදලා ඉල්ලද්දී අහිංසක අම්පාර මොණ්ඩාගල බදුල්ල වැනි ප්‍රදේශවල ඉච්ච අය බොහෝම අමාරුවෙන් බැට කාලා ආර්ථිකයෙන් ගුටි කාලා එයාගේ රැකී රක්ෂාල් නැති කරගෙන විශාල පීඩනයකට ලක් වුණා අද යුද්ධයෙන් පස්සේ සංවර්ධනයක් එනවනම් යුද්ධයෙන් පස්සේ අවස්ථාවක් නිර්මාණය වෙනවනම් ඒක අපිට උතුරු නැගෙනහිර විතරක් දෙන්න පුළුවන්ද අපේ ප්‍රමුඛත්වයේ උතුරු නැගෙනහිර විතරද අපේ අහිංසක අනිත් රටේ ජීවිතයේ ඡාය මේ රට බෙදලා ඉල්ලුවද එහෙමනම් ඒ සංවර්ධනයට ඇනහිටියානම් ඒ ඇනහිටි එකේදී වැරද්ද අනිත් උතුරු නැගෙනහිර ඇරෙන්න අනිත් ජීවිතයේ ඡායද මේක නම් අපි කල්පනා කරන්න වෙනවා වගකීමක් ඇති රජයක් හැටියට අපිට යුද්ධයෙන් පස්සේ සාධාරණ කාලයක් එක්ක විනිවිද වාවේ තුල ක්‍රියාත්මක වෙන්න තියෙනවා දැන් මේ LLRC කියලා එහෙම නැත්නම් උගත් පානම් හා ප්‍රතිසංදාන පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව මේ ගැන අද ලෝකයක් කතා කරනවා මේ වාර්තාව නිර්මාණය වෙන්නේ කොහොමද මේ වාර්තාව නිර්මාණය වෙන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවකින් බොහෝම සාධාරණව බොහෝම පැහැදිලි වැඩසටහනක් ඇතුව විධිමත්ව මේ වාර්තාව හදපු නිසා මේ වාර්තාව හදන්න ඉදිරිපත් කරපු කමිටුව ගැන කිසි කෙනෙක් මේ වෙනකොට පක්ෂයක් කරලා නැහැ ඒ නිසා ඊටාම වැදගත් වගකීමක් ඇති විශ්වාසයක් දරන්න පුළුවන් ජනාධිපතිතුමා විසින් පත් කරු මේ කමිටුව එයාට නිදහසේ මේ වාර්තාව හදන්න දුන්නා අපිට අවශ්‍යතාවයක් තිබුණා නම් මේ රජයට හිතවත් අය ඕනේ කියලා හිතුවා නම් මේ වාර්තාව මුලාවක් කරන්න හිතුවා නම් අපි මොකටද මේ වාර්තාවක් හදන්නේ ජනාධිපතිතුමා මොකටද කමිටුවක් පත් කරන්නේ හැබැයි දේශපාලන වාසිය නිසා පොඩ්ඩක් තියෙන අර කුහකකම නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ මේක බොහොම සත්භාවයෙන් රටේ ප්‍රශ්න විසඳන්න නිසා බොහොම කල්පනායෙන් තෝරාගත්ත පිරිසකට මේ වගකීම දුන්නා. හැබැයි අපි අමතක කරන්න බෑ. මේ වාර්තාවෙන් පුළුවන් කියලා මේ රටේ සියලුම ප්‍රශ්න විසඳන්න. මේ වාර්තාවේ තියෙන්නේ බොහොම කෙටි කාලයකින් ක්ෂණිකව එහෙම නැත්නම් తాවකාලිකව කරන්න ඕන දේවල්. ඒ වගේම ඔහු හඳුනාගත්ත ප්‍රශ්න. ඉතින් හඳුනාගත්ත ප්‍රශ්න සමහරක් ඒවා අවුරුදු 100ක් දිවේ. සමහරක් ඒවා අවුරුදු 40ක් 50ක් පරණ ප්‍රශ්න. තව ප්‍රශ්න ගිය යුද්ධ සමයේ දේවල්. ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන අදාළ අංශයන් එක කතා කරලා ඒවට පිළියම් සොයලා
අපිට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අද ජාතියක් හැටියට ඉතාම කනගාටු දවසක අපේ මේ රටේ අපේ પરම්පරා ගණනාවකට අපේ දරුවන්ගේ දරුවන්ට විශාල අභියෝගවලට මුහුණ දෙන්න ආරම්භයේ පළවෙනි දවස කියලා අපි විශ්වාස කරන්නේ නැත්නම් අපි 얘ගෙන හැංගීමක් ඇති කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහට තියෙන මේ අනතුරුදායක තත්ත්වය හඳුනගත්තේ නැත්නම් අපි අපේ ඊළඟ પરම්පරාවට විශාල අසාධාරණයක් කර අපේ ජීවිත කාලේ අපිට පුළුවන් හැම දෙයකම අපි නිවැරදිව සිටියා අපි දේශීය වශයෙන් රට තුල ඉන්ටර්නල් වෝ එක රට තුල හරියට අපි ක්‍රියාත්මක වෙච්ච නිසා අපිට ත්‍රස්තවාදී වෙරකාට පුළුවන් වුණා නමුත් අපේ අභියෝගය අද සිට ඊට බොහොම යහගිය දෙයක් අපේ හැම දෙයකටම ඇඟිලි ගහ බලලා මේ අය එන්නේ මෙයාට මෙයට මැදිහත් වෙන්න ඕනේ හිතන්න එපා අපේ රටේ ඉන්න ජනතාවට ආදරය නිසා කියලා හිතන්න එපා අපේ සියලුම ජාතීන් වලට ආදරය කියලා අපි මේ ගැන කනගාටු වෙන එක දෙයක් තමයි අපි බොහොම මහන්සියෙන් උත්සාහයක් දැරුවා හැම අවස්ථාවකදීම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු දෙනා එක්ක සාමූහිකව සහෝදරත්වයෙන් වැඩ කරන්න මේ උත්සාහය යම් කිසි දුරට අද සිට ජනතාව අතර විශාල ගැටණයක් ඇති වෙනවා ඒක වළක්වන්න හරි අමාරුයි ඒක වළක්වන්න තිබිච්ච එකම විදිය තමයි ඔව් ගරුව මන්ත්‍රීතුමා මේව අවස්ථාවේදී මේක නොගෙන අපේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්තර කණ්ඩායම් වලට සහයෝගය දක්වලා උතුරු නැගෙනහිර බටහිර සියලු ප්‍රදේශ වලින් තෝරාපත්තනේ ජනතා නියෝජිතින්ට සාධාරණ අවස්ථාවක් ලබා දෙන නිසා අපි බොහොම පැහැදිලිව කියා සිටිනවා මෙම දවස අද අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ කළු දිනය අද මේ රටේ අවුරුදු ගණනාවකට පස්සේ තේරෙයි අපේ પરම්පරා ගණනාවකට කරන මේ විනාශයේ ආරම්භයේ දවස ඒ නිසා අපි බොහොම ඕනෑකමින් කියා සිටිනවා ශීලම මන්ත්‍රීවරුන්ට මේ නියෝජනය කරන අද මේ විශේෂ දවසක් නිසා මම වචන ස්වල්පයක් කතා ගන්න උත්සාහ ගත්තේ මොකද අද තියෙන්නේ ශ්‍රී ලංකා වේ අද එන ගැසට් එකේ එහෙම නැත්නම් අද මේ ඉදිරිපත් කරන දේ ගැන ඊට පස්සේ අපේ සිසු මන්ත්‍රීවරුන් කතා කරනවා අද දිනේදී අපි විපක්ෂයේ නොයෙකුත් මන්ත්‍රීවරුන්ගේ කීප දේවල් ගැන ඇහුවම එයාටම ඔබ හොඳයි කරුණාවෙන් කියා සිටිනවා අපේ අනාගතයේ ඔවුන් දකින දේ පෙනෙන දේ මේ සිද්ධ වෙන්න යන්නේ ඒ නිසා මේ වෙලාවේ රටක් එක් හැටියට එකතු වෙන්න කීමින් පමණ හිඳලා බොහොම